ඊයේ දිනට සාපේක්ෂව මේ දිවයිනේ නිත්‍යදි කොටසේ වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමුයි, නුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දෙරිත දිග මුසුම සක්‍රීය වී ඇති බැවින් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ අවදානම් මට්ටමට ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දෙහිවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුවත් කෙරෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා. අධික වර්ෂාවත් සමග කුරුණෑකල ප්‍රදේශයේ හමාකිය දැඩි සුළඟකින් දවස් 40කට පමණ අලබහණි සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රිය 8:30ට පමණ කුරුණෑකල රත්කරව්ව සහ කිඩපොළ ප්‍රදේශවලට මෙම දැඩි සුළඟ තත්ත්වය බලපා තිබෙනවා. විශාල ගස් කඩාවැටී ඇති අතර ඒ හේතුවෙන් නිවාස රැසකටද හානි සිදුවුණා. එම ප්‍රදේශවල විදුලි බලයද සම්පූර්ණයෙන් නැනහිට ඇති අතර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කිරීමටද අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ. ටිපරයක් යන වගේ ලොකු සද්දක් ඇහුණේ. ඉතින් මොකද්ද හිතා ගන්න බෑ. හාමරේ සිවිලිම දෙතින්ද කෙලින් බිබිමටම වැටෙන දඩම් බඩම් ගාලා. ඒ ගහ පෙරලිලා ඇවිල්ලා ඊට පස්සේ මේ තමයි දැනගත් මේ කුණාටුවක් ඇවිල්ලා කියලා. එකපාරම ඕ ගන්න සද්දයක් ආවා. මේ ගස් ඔක්කොම හේතුණා ගාලු. වාහනයක් එන සද්දයක් වගේ ඇහුණේ. දරිබිරි ගාලා මේ ලී කඩාගෙන වැටෙන වහලේ. කැරකි තමයි මේ එක මේ ගියේ නිකන් එහෙම තේරුණේ නැහැ. අපිට අපිවත් කැරකෙනවා වගේ තියෙනවා. ප්ලේන් එකක සද්ද වගේ ඇහුණේ. මෙතර බණ්ඩාරගම බොළබොටුව ප්‍රදේශයේ නිවාසවලටද දැඩි සුළඟකින් හානි සිදුපුණා. ප්‍රදේශයේ විශාල ගස් නිවාස මතට කඩාවැටී ඇති අතර මාර්ග රැසක්ද අවහිර වී තිබෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීමත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය වන් දැමීම ආරම්භ වී තිබෙනවා. කාසල්රී සහ මවුසා කැලේ ජලාශවල ජලමට්ටම්ද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසන්නේ.